කියනවා නිස්පන්න රූප කිය. මොනවද නිස්පන්න රූප කියලා කියන්නේ? නිස්පන්න රූප කියලා කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ හේතුඵල ධර්මයන්ට එකගයි කියන එක. හරිද? හේතුඵල ධර්මයන්ට එකගයි. මේ මොනවද එකග? භූත රූප 4යි ඊළඟට පසාද රූප 5යි විෂය රූප කීයද අපි කිව්වේ? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන්නේ 4යි නේද? 4යි ඊළඟට කියන්නේ මොකද්ද? විෂය රූප භව රූප 1යි ඊළඟට 2යි නේ භව රූප 2යි හදේ රූප 1යි අනිත් මොකද්ද? ආහාර රූප නේද? ආහාර රූප. ඒකට ඒ ඔක්කොම 10ක්. අපි කියන නිස්පන්න රූප. නිස්පන්න රූප කියලා කියන්නේ හේතුඵල ධර්මයන්ට එකඟ. භාවනා කිරීමේදී කර්මස්ථානයක් හැටියට ගත හැකි. හරිද? ඒ වගේම තමයි සප්පච්චේ රූප කියලා කියනවා. ඒක ප්‍රත්‍යවල උපකාරයෙන් පවතින. ප්‍රත්‍යවල උපකාරයෙන් කියන්නේ මොනවද? හතරක් තියෙනවානේ. කාමචිත්ත විවාහන. ඒතකොට ඒවට සම්බන්ධයි මේ 18. ඒ කියන්නේ ඒවෙන් තමයි මේ කර්ම හේතුන් තියෙනවා. චිත්ත හේතුන් තියෙනවා. ආහාර හේතු නේ. හරිද? එවැනි රූප උපදවන්නේ. අනේ එතකොට සප්පච්චේ රූප කියනවා. මේ වගේම අර භාවනා කිරීමට පුළුවන් කමක් තියෙනවා මේ රූපවලින්. ඒ නිසා ඒක විශේෂයි. මොනවද? මෙන්න මේ. ඒක තමයි අපි කියන්නේ නිෂ්පන්න රූප 18ක් කියලා කිව්වේ ඒක. නිෂ්පන්න රූප 18ක්. දැන් ඊළඟට තියෙන අනිෂ්පන්න රූප. නේ? අනිෂ්පන්න රූප. ඒකට දැන් මේවැ රූප ලක්ෂණ තියෙනවා. මේවැ රූප ලක්ෂණ තියෙනවා. දැන් අනිෂ්පන්න රූප වල එහෙම හේතුඵල ධර්මයක් සම්බන්ධ නැහැ. හේතුඵල ධර්මයක් සම්බන්ධ නැහැ. එතකොට මොකද ඒවට රූප කියන්නේ? දැන් අපි ගත්තොත් එහෙම නිෂ්පන්න රූප අනිෂ්පන්න රූප 10 එකක් තමයි ආකාශ. ආකාශ රූප. ආකාශ දන්නවනේ. ඒ කියන්නේ හිඩැස කියන එකනේ. දැන් අපි මුලින්ම පටන් ගත්තේ. ඒ කියන්නේ මෙහෙම වස්තු දෙකක් අතර හිඩැසක් තියෙනවා. ආසේදී අනන්ත ආකාශනේ. ඒක පරිච්ඡේද රූපය කියලා කියන්නේ. ඒතොර ඒක රූපයක් වෙන්න කොහොමද? රූපයක් ආකාශ නැති ආකාශ කියන එක වෙනස් වෙන්නේ කොහොමද? ඒක මෙහෙමයි. ඒක නැතුව අපිට ඉන්න බැහැ. දැන් අපි මේ ඉන්නේ ආකාශ තියෙන ඒකයි. ඒ කියන්නේ දැන් අපි මේ වස්තුව වුණත් ඒක වශයෙන් ආකාශ මත මේක එකට එකතු වෙන්න බැහැ. පුංචි පුංචි පරමාණු එකතු වෙන්න බැහැ. ඒ නිසා ඒක රූප වලට ආධාරයක් වෙන හින්දා අපි එකක් රූපයක් කියනවා. හරිද? නැත්නම් ආකාශ කියන එක රූපයක ලක්ෂණ නැහැ. මොකද ආකාශය? ආකාශය තියෙනවද සීතල නිසා වෙනස් වෙනවද උෂ්ණ නිසා වෙනස් වෙනවද මధుර නිසා වෙනස් වෙනවද බඩ මොකකින් උත් වෙනස් වෙන්නේ? රූප කියන්නේ මොකද්ද? වෙනස් වෙන එක. මේක වෙනස් වෙන්නේ ආකාශ කියන්නේ. නමුත් ඒක ඕන කරනවා ඒ නිසා තමයි ගෙවල් හදලා තියෙන්නේ මිනිස්සු ඉන්නේ ජීවත් වෙන්නේ අපි ඔක්කොම මේ අපිට ආකාශයක් නිසා. ඒක නිසා රූප පැත්තට ගන්න. දැන් අපි කියනවානේ සිත් වලදී ක්‍රියාසිත කියලා. ක්‍රියාසිත වල ප්‍රතිඵල නැහැ නේ. චක්කු විඤ්ඤාණ. මොකද උපේකාසාව චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගන්න වෙන්නේ. නමුත් අපේ හිතකින් කරන වැඩවලට උදව් වෙන එක අපි ඒකට හිත කියලා කියනවා. දැන් තේරෙන්න? ඒ වගේ මෙතනත් එතකොට මොකද පරිච්ඡේද රූප නේද? අනිස්පන්න වලනේ. තව තියෙන විඤ්ඤාප්ති. විඤ්ඤාප්ති කියන්නේ මොනවද? විඤ්ඤාප්ති කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ හෝමාරු කරගන්නවා. මොකද අපි සංනිවේදනය කරගන්නවා. නේ? කතා කරනවා. දැන් කතා කරන්න ක්‍රම කීයක් තියෙනවද? කතා කරන ක්‍රම කීයක් තියෙනවද? අතින් කතා කරන්න බැරිද? ඇස් වලින් කතා කරනවා, අතින් කතා කරනවා, අතින් මූණ එහෙට මෙහෙට කල්පනා කරනවා නේ? එතකොට එහෙනම් නොයේ ක්‍රම තියෙනවා කතා කරන්න ශරීරේ. නේ? ඒකට කියනවා කාය විඤ්ඤාති කියලා. ඒකට වචී විඤ්ඤාති කියන්නේ වචනේ. එතකොට දැන් ඕක මොකද්ද ඔක වෙනස් වීම? වෙනස් වීම නැහැ නේද? දැන් අපි රූප කියලා කියන්නේ මොකක්ද? රූප කියන්නේ වෙනස් වෙනවා කියන එක නේද? රූපපතීති රූපං රූප කියන්නේ වෙනස් වෙන. මේකේ වෙනස් වෙන දෙයක් නැහැ නේද? දැන් අපි ඇඟිලිවීම කරනකොට කෙනෙකුට අතින් පයින් එකේ වෙනස් වෙන දෙයක් නැහැ. නේ? කියන වචනේ වචන වෙනස් වෙන එක වෙනම එකක්. නමුත් වචනේ ඒක වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඒ වුණාට රූප වලට පවතින ප්‍රකාරයක් වෙනවා. මිනිසුන්ට කතා කරන්න බැරුණොත් ඒක බෑ නේ ඉවත් වෙන. නේ? ඒක නිසා කාය විඤ්ඤාති වචි විඤ්ඤාති. ඒකට පරිච්ඡේදෝ චේ විඤ්ඤාති විකාරෝ ලක්ෂණන්ති. විකාර කියලා කියන්නේ. හ්ම්? විකාර
විකාර රූප තියෙනවා. තුනක් තියෙනවා. විකාර රූප කියලා කියන්නේ ලහුතා, මුරුතා, කම්. ලහුතා කියන්නේ සැහැල්ලු බව. සැහැල්ලු බව. උඩ යන දේවල් තියෙන්නේ නැහැ. පාවෙන දේවල් තියෙන්නේ නැහැ. නේ? අපිට සැහැල්ලුවක් දැනෙනවා. ඒස රූප වලට ඇත්ත වශයෙන්ම එහෙම ඕන කරනවා. හැබැයි එකක් තියෙනවා. ඒවා අර වෙන වෙනස් වෙන්නේ. නේ? සැහැල්ලු කියන එක තෝරන දේ. දැන් අපි පයෝස සැහැල්ලු ගන්න. නේ? එතකොට මේ ලෝකේ යම් දෙයක් මොකද වෙනස් වෙන්නේ? රූප කියන්නේ රූප කියන එකට අපි අර්ථවර්ණ කරන්නේ මෙහෙමනේ සීතෝස්න දෙකෙන් පහරලත් බඩකින්නේ මధుරවංගෙන් එතකොට දේශගුණෙන් කාලගුණෙන් පහර ලබන දේනේ වෙනස් වෙන දේනේ රූප කියන්නේ නේ ඉතින් දැන් මෙතන කියන අනිස්පන්න රූපව ඒ ලක්ෂණ තියෙනවා කියලා බලන්න එතකොට අපි කියමු මේ සහැළු කියලා දෙයක් තියෙනවා. එතකොට ඒකේ වෙනසක් වෙනවද ඔය කියන දේවල් වලින්? වෙනසක් වෙනවද? නෑ නේ. ලහුතා. මුදුතා කියලා කියන්නේ මුරුදු බවනේ. ඒ මුරුදු බවත් ඇත්ත වශයෙන් අපි ජීවත් වෙනකොට අපිට උණු කරනවා නේ. සිත් වලට උණු කරනවා. ඒ කියන්නේ පැවැත්මට උණු කරනවා. නමුත් මුරුදු බවට ඇති වෙන පීඩා නැහැ. වෙනස් වෙන විකෘති වෙන දෙයක් නැහැ. මුදු. එතකොට ලෞතම කම්මණිතා. කම්මණිතා කියලා කියන්නේ යම් කිසි ක්‍රියා ස්වභාවයක් ක්‍රියාකාරී බව. දැන් සමහර මිනිස්සුන් කම්මණික තමයි සුණු ක්‍රියාශීලී වෙනවා නේ. එතකොට ඒක දැන් යම් යම් දේවල් තියෙනවා ක්‍රියාත්මක වන දේවල් තියෙනවා. යම් යම් දේවල් තියෙනවා ක්‍රියාත්මක නොවන දේවල් තියෙනවා නේ. එතකොට ඒක මේ ලෝකේ තියෙන ලක්ෂණයක් මිස රූප කියන සංඛ්‍යාවට ඇති වෙන්නේ නැහැ. ඇයි රූප කියන කොට දැන් ඒවත් ඕන කරන්නේ? මොකද ඒවත් ඕන කරනවා රූපෝල පැවැත්මට. හරි? ලක්ෂණ තීච. ඊළඟට දැන් අපි පරිච්ඡේදෝ චේ විඤ්ඤාති විකාර ලක්ෂණ තීච. ඊට පස්සේ තියෙනවා උපච්ඡය ලක්ෂණ. ලක්ෂණ හතරක් තියෙනවා. උපච්ඡය, සංතති, ජරත, අනිච්ච. දැන් උපච්ඡය කියලා කියන්නේ එක්රැස්වීම. එක්රැස්වීම. දැන් ලෝකේ අපේ ජීවිතේ ලෝකේ ඒක රාශී වීම ඇත්තෙම රූපේ පැවැත්මට අවශ්‍ය වෙනවා නේ. ගෙවදොරවල් හදලා තියෙන්නේ අපි වැඩ කරන්නේ ඒ වගේම අපේ ජීවිතේ පවතින ඒක රාශී නේ. ඒක රාශී ඒක තෝරන කරනවා මේ රූපයේ පැවැත්මට උපකාරී වීම මිස ඒ වේාර රූපයක ලක්ෂණ නැහැ නේද? පුතේ සංතති කියලා කියන්නේ මොකද? පවත්වාගෙන යන්නේ ලෝකය නැත්නම් අපේ ජීවිතේ උපංගමන් නැතුණා නම් හරියට සම්පූර්ණ කියන එක තියෙනවා නේ. දැන් පරම්පරාවෙන් පරම්පරාවට ජීවිතෙන් ජීවිතයට අවස්ථාන් අවස්ථාවට අපි කටයුතු කරන්නේ සම්පූර්ණ කියන එක. ඒ වගේම තමයි ජරතාව. විරයමක් තියෙන හැම දෙයක්ම නේ. අපි රූප කියන වස්තුන්ගේ එතන අනිත්‍ය ස්වභාවය නෙමෙයි ඈ. ඒක වෙනස් වීමක් තියෙනවා. විරයමක් තියෙනවා. හැම දෙයකම තියෙනවා. ඊළාට මොකද්ද අනිත්‍යතාව කියලා කියන්නේ? හැම වස්තුවකම වෙනස් වීමක් තියෙනවා. නේද? ඔය අනිච්ච කියලා කිව්වහම දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් සමහර විට කියනවා පරමාර්ථ ධර්ම විස්තර කරනකොට සම්මුති ගන්නවනේ. සම්මුති කියන්නේ වෙනස් වෙන එකනේ. ප්‍රඥාප්තියක් නේ පනවගත්ත දේවල් මේ සේපුටුගේ ඔක්කොම ඒවා පනවගත්තේ. ගැඩුවහම මෙතන ගයක් නැහැ. ගඩොල් ටිකක් තියෙන්නේ. මේ ගැඩුවහම දී ටිකක් තියෙන්නේ. කුසියෙදි ගහම දර ටිකක්. ඊට පස්සේ අඟුල් එකකට පි වෙනවා. හැබැයි එකක් තියෙනවා සම්මුති කියනකොට එතනදී වෙනස් නොවන නෙමෙයි. දැන් අපි පඨවි කියන ධාතුවේ ස්වභාවය තව දෙයකට පරිවර්තනය වෙන්නේ නැහැ. හරි? පඨවි කියන එක වෙනස් නැහැ. ඒක ආපෝ කියන එකේ ස්වභාවය තව එකකට යන්නේ නැහැ. හරි? අනිච්ච කියලා කියන්නේ එහෙම නෙමෙයි. අනිච්ච කියලා කියන්නේ ඒක වෙනස් වෙන ස්වභාවය. නේද? එතනදී මෙහෙමත් කියනවා. අනිත්‍ය කියලා කියන්නේ නැතිවීම නම් කාලයක් දිනුනාට පස්සේ මොන හරි දෙයක් තියෙනවනේ කැලේ ටික තියෙනවා ඊට පස්සේ ඒකත් ඇති වුණාම ඒක කුඩු ටික හරි තියෙනවනේ පරමාණු අංශුව දක්වා තියෙනවනේ මේ අවස්ථාන් අවස්ථාවට අවස්ථාන් අවස්ථාවට වෙනස් වීම කියලා කියනවා කොහොම හරි අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වීම නේ වෙනස් වීම බුදුහාරමගේ දේශනා හැටියට මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි වෙනස් වෙනවා නේ. ඒකෝට දැන් ওই විදිහට උපචේ සන්තති ජරතා අනිච්චතා තමයි
ලක්ෂණ රූප හතර. දැන් ඒක උනාට රූප වර්ගයේ රූප 28 ගැන කිව්වා. රූප කියලා කියන්නේ මොකක්ද එතකොට? අපිට පේන්න තියෙන රූපේ. නේද? අපිට පේන්න තියෙන රූපේ. රූප කියලා කියන්නේ රූපපීති භෝමික රූපන්ත උච්චේ. ඒ කියන්නේ රූප කියලා කියන්නේ වෙනස් වෙන. රූපණේ වෙනවා කියන්නේ මොකද? වෙනස් වෙන. ඒ වෙනස් වෙන යම්කයක් අපි ඒකට රූපේ කියලා කියන්නේ. නේද? ඒක ඉතින් විස්තර කරලා තියෙනවා සීතෝස්න දෙකෙන් කියලා. සීතෝස්න දෙකෙන් විතර නෙමෙයි. මේ සුද්ධ බඩකින් හැමදාම රූප වෙනස් වෙන්නේ. නේද? එතකොට ඒ වගේම උෂ්ණත්ව නිසා රූප වෙනස් වෙන්නේ නැද්ද? නේද? ඒ වගේම තමයි සතෙක් කැම වෙනස් වෙන්නේ. දෙලෙද හැමෝම වෙනස් වෙන්නේ නැද්ද? මේ සක්සලෙ විඳ දේවල් වලින් යම් කිසි කෙනෙකුගේ හරි වස්තුවක හැම දෙයකට දැන් අපි අජත්ත බහිද්දානේ මේ ගේ මේ වාහන මේ පුද්ගලයා මේ ගහ මේ හැම දෙයක්ම මොකද වෙන්නේ? අර වෙනස් වීමට පහයි. අනේ වෙනස් වෙන එක තමයි ක්‍රියාකාරීකමට රූපය කියන්නේ. නැතු රූපය කියලා කියන්නේ අපිට මේ පේන තියෙන ශරීරෙ නෙමෙයි. දැන් ඊළඟට බලන්න ඕන රූප උපදින්නේ කොහමද? රූප උපදින්නේ කොහොමද? රූප උපදින්නේ කොහොමද? රූප උපදින්න හේතු කීයක් තියෙනවද? මේ අපි දැන් කතා කරමු. කර්ම චිත්තයitu ආහාර. කම්ම චිත්තයitu ආහාර. දැන් අපි බලමු මුලින්ම අපි ගමුකෝ කම්ම කියන එක නේද? කම්ම. කර්මයෙන් කම්ම චිත්තයitu රූප උපදිනේ. කොට කර්මයේ මුක කර්මජ රූප උපදින්නේ කොයි වෙලාවෙද? උපදින වෙලාවේ මම ධර්මයේ විරුද්ධ කරන අයටත් මේක උත්තර දෙන්න. ඒක කාන්තාවක් ඉන්න විවර බලන්නේ ඕනේ. කර්මජ රූපයෙන් තමයි නෝ මේ ගතිහිරි තොප්පු මාර්ගෙ තියෙන්නේ. අපි කිය කොහොමද ගතිහිරි තරංගෙ නුනේ? භවංග සිතේ. භවංග සිතේ. කර්මජ රූප කියන්නේ මොකද්ද? අපි උපදින වෙලාවේ ප්‍රතිසංජනක අවස්ථාවේ අපි රූපේ නේ කර්මජ රූප කියන්නේ ඒකනේ නේද? කර්මජ තේජෝ ධාතුව කියලා කියන්නේ තෝකනේ. උපත් වේලාවේදී ලැබෙන රූපේ තමයි කර්මජ තේජෝ. ඒකක් තියෙනවා. කර්මජ රූප උපදින වෙලාව විතරක් නෙමෙයි. උපත්දී ඉඳලා මරණය දක්වාත් කර්මජ රූප තියෙනවා. උපත්දී ඉඳලා මරණය දක්වාත් කර්මජ රූප තියෙනවා. ඒ නිසා කර්මජ රූප පහළ වෙන්නේ උපත්දී තමයි. නමුත් මරණය දක්වාම ඒක පවතින කර්ම රූප පහළ වෙන හැටි ඉවරයි නිකන් තියෙනවානේ. ඒ නිසා සාමාන්‍ය කුසල කුසල කර්ම වලට අනුකූලව අපේ රූපේ ලැබෙනවා. මේක වෙනස් කරන්න බැරි චාර්ජ්. කොහොමද වෙනස් කරන්නේ? ප්‍රතිකර්මයෙන්. ඒ කියන්නේ දැන් කර්මයෙන් හේතු කේත දේව දුක කරට ගේනවා. ඔව්. දැන් ඒක එතකොට කර්මජ අපේ රූපය කර්මානුරූපව හැඩය ස්වභාවය ඒ වගේම ඒකේ තියෙන ක්වොලිටි ඒ කියන්නේ ගතිගුණ දක්ෂා දක්ෂකම් මේ හැමදේම ඒ වෙනාවට ලැබෙන්නේ නේ ඒ වෙලාවට ලැබෙනවා කර්මයේ කර්මජ රූප හැටියට. එතකොට දැන් මේ කර්මජ රූප කියන්නේ ඒකයි. හැබැයි උත්පත්ති ඉඳලා මරණය දක්වාම කර්මජ රූප වල සම්බන්ධයක් තියෙනවා. මේ නැත්තම් බැහැනේ. නමුත් අපි විතරම කතා කරන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේ අපිට ලැබෙන රූපේ. දැන් ඉතින් ඕකේදී අත වශයෙන්ම හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද සමහර අයට කර්මජ රූප ඉදින් නොයෙකුත් කඩුපාඩුකම් සහිතව උපදින නේ. මන්ද විල උපදිනවා, තොල් විල උපදිනවා, කී උපදිනවා, මන්ද බුද්ධි උපදිනවා. විදාහාර චරිත ලක්ෂණ ඇතුව උපදිනවා. සංසාර කරපු කුසල කුසල කර්ම වලට අනුකූලව තමයි ඒ උපත්ති ලැබෙන්නේ. මොතනදී ගැටලු මත වෙනවා නේ. අම්මා කෙනෙකුට ඒ වගේ කෙනෙක් ලැබුණොත් ඉතින් හරි දුක පිළින්නේ නැහැ නේ. ඒ කියන්නේ සමහර ලාට ඉතින් අන්දෙක් ලැබුණොත් ඒ වගේ මොනවා කපොර ගන්න බැරි කර මේ මොංගල් ළමෙක් ලැබුණොත් ඒ වගේ මොන කර්මයක්කට කරගහන්න වෙනවද? ඒකෙදී වෛද්‍ය විද්‍යාවෙන් මොකක් හේතු සාධක කියන්න පුළුවන්. නමුත් උත්තර දෙන්න බැරි අවස්ථාවකුත් තියෙනවා. මොකද එතනම හොයාගෙන විදන්නේ නැහැ. අර ජානවරදී මේ වගේ අරකට කීර්ති මේකේ කොටස් කිනු ඇහැට ඕන කරන කොටස් නැති, කන්ට ඕන කරන කොටස් නැති, මේ අත්පාඩු වල නිසා මේ විදිහට අංගකලු වන්න කියලා. මොකද බුද්ධ දේශනාවේ කියන්නේ ත්‍රි හේතුක කුසල කර්මයේ ඵලයේ තමයි අංග සම්පූර්ණ ජීවිතයක් ලැබෙන්නේ. කර්මජ රූප කියන්නේ ඒකයි. චිත්තජ රූප කියලා කියන්නේ චිත්තජ රූප
ඒ කියන්නේ මොකක්ද? ඔව් දැන් මොකද අපිට පස්ස පුළුවන් කියන්නේ මේ මේක තියෙනවනේ මෙන්න මේවායි චිත්ත රූප. දැන් චිත්ත රූප කියලා කිව්වම කෙලින්ම එතන මහ භූත රූප හතර ප්‍රසාර රූප. ඒවා එනවා මතක මේ. උපාදාය රූප වෙනවා. සුද්දාෂ්ට ඒක එනවා. ඒක දැන් එතනදී මේ චිත්තජ රූප කිව්වහම ශරීරයේ වෙනස් වෙනවද හිත නිසා? හිත නිසා ශරීර සිතිවිලිස වෙනස් වෙනවද? කෙනෙකුට දරා ගන්න බැරි කනගාටුවක් ආවම ඇදෙන්න ඇදෙන්න සමහර සිහි නැති වෙනවා නේ ශරීරය සම්පූර්ණ වෙනස් වෙනවා දරා ගන්න බැරි ප්‍රීතියක් කේතියක් එන පැහැදිලිම පේනවා මොකද්ද හිත මොනතරම් දුරට කයට සම්බන්ධද නේ චිත්තජ රූප එනිසා දැන් ඒ වගේම තමයි කෙනෙක් තමන්ගේ ජීවිත කාලය තුළ කේන්ති නැතුව වෛර සහගත නැතුව අකාර්මික භවෙන් තොරව කරුණා මෛත්‍රිය දයාව අනුකම්පාව කියන සිතිවිලි ඇති කරගත්ත පමණට මොකක්ද වෙන්නේ උපද්දවන රූප ඊටාම සෞම්‍යයි ඊටාම හොඳයි ඊටාම රෝගී ඊටාම සුවපත් තොර ඒක සම්පරිත කෙනෙකුට දිගු කාලීන පැවැත්මට හේතු වෙන්න පුළුවන් නේ ඒ කියන්නේ දැන් අපි මුලින් කිව්වානේ මොකක්ද මේ රූප කලාප කියලා පුංචි පුංචි කැලෙන්නේ නේ ඒක මොකද්ද වෙන්නේ කොච්චර ආත්ම ඇතිවෙනවද නැතිවෙනවද තිනව නැතිවෙනවද තිනව නැතිවෙනවද නේ එකපාරටම ගින්දරක් ඇවිල්ලා මේකේ තියෙන පැහැපර ගතිය නැතුණාම මොකද වෙන්නේ ඒක ශරීරෙට බලපාන කියන්නේ නිතර නිතර කේන්ති ගන්න ගියාන් පස්සේ මොකද වෙන්නේ ගිනියම් වෙලා රූප කලාපවල යම් කිසි අවපහයක් ගන්නවද නැත් ගන්න හැබැයි එකක් තියෙන මුරුදු මෛත්‍රී කරුණා දයා ඉවසී ඉතාම සන්තෝෂයෙන් ඉන්නවනම් මොකද රූප කලාපවල යම් කිසි ප්‍රබෝධමත් ජීවයක් ශක්තියක් ඇති වෙනවා නේද චිත්තජ රූප කියන එක හිතේ උපදින රූප සෑහෙන බලපෑමක් අපේ ජීවිතයට කරනවා ඒක රෝගී කෙනෙකුට දෙන්න තියෙන එකම අවවාදය තමයි හැකියතාවකට ඒ කාල පරිච්ඡේදයේ තුල භාවනා මනසකාරයෙන් සිද්ධ වෙන්නේ නේ භාවනාව කරද්දී කියලා දෙනවා අර ඔබ හිතන්නේ නැතුව නොයෙක් ආරවුල් ඇති කරගන්න නැතුව මනස විචිත්ත කරගන්න නැතුව තමාගේ හිත තුල චිත්ත ශක්තිය ඇති කරගන්න උරුම වෙන්නේ අරූප කලාපෝ යම් කිසි පැහැදර බවක් ශක්තියක් ප්‍රබෝධයක් ඇති වෙනවා නේ ඇති වෙනවා දැන් ඊළාට මොකද්ද කර්මජ රූප චිත්ත රූප කිව්වා ඒ උතුජ රූප කියලා කිව්වහම සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් උෂ්ණ පලාතක ඉන්නකොට ඇඟ කළු වෙනවා සීතල පලාතක ඉන්නකොට වෙනස් වෙනවා සීතල කාලෙක මෙහෙම අපිට ඉන්න බෑ ඒකට ඇඳුම් තියෙනවා උෂ්ණ කාලෙට ඇත්ත වශයෙන් දැන් ඔය ඊ පෙරදා TV එකේ දිනුනේ මේ උෂ්ණත්වයේ මානසිකවත් බලපානවා නේද ගෙවල් වල කොහොම ඡන්ද ස්වරූපයක් අරගෙන තියෙනවා කියලා සමහරවල් බබාලා හම්බ වෙන හැටත් බලපානවා කොහොමයි ගොඩක් තිබුණා ඒ නිසා ඍතුව රූප උපද්දවන හැටි නේ මොනතරම් දුරට මේ කාලේ තියෙන උෂ්ණත්වය මිනිසුන්ගේ ජීවිත බලපෑම් කරනවද ඒ නිසා උතුජ කියන රූප ශරීරය වෙනස් කරන්න සෑහෙන හේතුවක් වෙනවා නේද ආහාරජ කියලා කිව්වහම ආහාර කන බොන දේවල් නේ උඩ කන බොන දේවල් අනු ඇත්ත වශයෙන් ඉතින් ඔය ළඩ දුක් වලට අනුකූල ඒවා කියනවා අනුකූල නොවන ඒවා කියනවා සමහර ආහාර ගත්තයන් පස්සේ සමහර නොහිත කුලෙඩ හැදෙනවා නේ කෙනෙක්ගේ මානසික සුවපත් භාවය අඩු වෙනවා ඒ වගේම ඉතින් අනිත් එක දැන් අපිට ඔය කියලා තියෙනවානේ කුසල් ගැන කියනකොට අපි ධර්මයේදී කාය ලෝකා චිත්ත ලෝකා කාය මුතා චිත්ත මුතා හිම කියලා තියෙනවා කයේ සැහැල්ලු බව ඇතිවීම සඳහා නැත්නම් පස්සද්ධි සම්බොජ්ජංගේ සඳහා එක හේතුවක් තමයි ආහාර ගන්න එක ආහාර ගන්නවා කියලා කියන්නේ මෙහෙමයි ඕනවට වඩා ආහාර ගැනීම නෙමෙයි සමහර ආහාර තමයි ඇඟ පිච්චෙනවා ඇඟ දාහයටපත් වෙනවා ඇඟේ තියෙන සංසුම් බව නැති වෙනවා ඒක නිසා විශේෂ වශයෙන්ම බුදුරජාණන් වහන්සේ ආහාරයේ භික්ෂු වහන්සේලට විශේෂ පදාරු තියෙනවා චතුමදුර නේ චතුමදුර කියන එක ඇඟ නිවීමටපත් කරන ඒ වගේම තමයි ආහාරය කියන එකෙන් කෙනෙකුගේ කාම සංකල්පන රාග සිතිවි ඒව දුර වෙනවා සිත තැම්පත් වෙනවා තමන්ගේ හිත දියුණු කරගන්නට සෑහෙන තරම් දුරට ආහාරයේ තියෙන මුළු මුළුක භාවයේ හේතු වෙනවා එසං ආහාරයෙන් රූප උපදවනවා එසං කර්මයෙන් රූප උපදවනවා හිතෙන් රූප උපදවනවා ඉන්ද්‍රියෙන් රූප උපදවනවා ඒ වගේම ආහාරයෙන් උපදවනවා
ඉතින් මෙන්න මේ විදිහට රූපය කියන්නේ කොහොමයි? එතකොට රූපය කියලා අපි කිව්වෙ මොකද්ද? අපි ඒකෙදි ඇත්තෙන්ම දැන් පරමාර්ථ ධර්ම ගැන කියනකොට හොඳම දේ තමයි ද්‍රව්‍යයකට දේකට පුද්ගලයකට සම්බන්ධ විය යුතු නැහැ. ඒකේ තියෙන ශක්තිය. මහ භූත රූප කිව්වත් එකයි හැම දෙයකටම ශක්තියක්. එතකොට එතන ද්‍රව්‍යයක් නැහැනේ නේ? ද්‍රව්‍යයක් නැහැ. එතකොට දැන් මෙතෙන්දී අපි සාරාංශ කරන්න තියෙන්නේ අපේ ශරීරයේ මෙන්න මේ වගේ ස්වභාවයකින් යුක්තයි. අපි කිය භූත රූප කිව්වා, පසාද රූප කිව්වා, විෂේ රූප කිව්වා, ඊට පස්සේ මොකද්ද? භව රූප කිව්වා, හදේ රූප. නේ? ඒ ආහාර රූප කිව්වනේ. ඊට පස්සේනේ අපි අනිත් ඒකට ඒ ඔක්කොම එතකොට හේතුඵල ධර්මයන්ට සම්බන්ධයි. භාවනා කරනකොට ආහාර ගැන භාවනා කරනවා. එතකොට අපි ආයතන භාවනාව කරනවා. අරමුණු භාවනාවට ගන්නවා නේ. ඒ නිසා භාවනා කරනකොට කර්මස්ථාන කරගන්න පුළුවන් නිෂ්පන්න රූප. අපි ඒවට නිෂ්පන්න කියලා කියනවා. නිෂ්පන්න රූප කියන්නේ. ඒ වගේම තමයි අර ඉස්සෙල්ලා කියන මොකද්ද පටිවාපතේජ වායෝ කියන ඒවට කියනවා මේ අවිනිර්භෝග. ඒව බෙදන්න බැහැ. හරි? ඒ හතරේ බෙදන්න බැහැ. පටි බෙදන්න බැහැ, ආපෝ බෙදන්න බැහැ, තේජෝ බෙදන්න බැහැ, වායෝ බෙදන්න බැහැ. ඒ නිසා අපි කියනවා අවිනිර්භෝග. මේව විනිර්භෝග. හරි? හරි 24ම බෙදන්න පුළුවන්. ඒකත් ඒක. ඒක නිසා අපිට දුකාමුදුව පෙන්නුම් කළේ මෙන්න මේ වගේ කයක් තමයි ඔබ දරන්නේ. ඉතින් ඒ ගැන අපිට අවබෝධයක් තිබිච්ච තරමට සාමාන්‍ය ශරීරයේ නිරූපකම වුණත් රැක ගන්න පුළුවන්. ඒක ඒ වගේම මනස තුල යම් කිසි ආකාරයක භාවනා කරනකොට භාවනාවේදී අපේ ශරීරයේ නිර්මාණයක් නියමකක් තියෙනවා. ඔබක් කයක ගැටුවක් තියෙනවා. සුනීතල සෝපා කරන කොහොමද? රාත්තුනේ. ඕගොල්ලෝ මේ සෝලසීදි දර්ශනා වැළුවද ධාතාවක් කීපමණින් දැන් වාහියට අර විදිහට කියලා දුන්නා. එතකොට සෝපාක පුංචි කාලේ මෙහෙම தත්ත්වයටපත් වුණා සුවිශේෂයි. මේව කොහොමද සිද්ධ වුනේ කියලා. ඒකට උත්තරේ වශයෙන් කියන්න පුළුවන් සාමාන්‍ය බාහ්‍ය ගෙන බාහ්‍යයි තව දෙන්නේ කුයි එකක වෙනන පන්දුකට ගිහිල්ලා භාවනා කළා කියන්නේ. නේද? එක්කෙනෙක් රහත් වුණා. තව එක්කෙනෙක් රහත් වෙන්න බැරුව දෙවි කෙනෙක් වුණා. අර මෙයා තමයි ඉතුරුුනේ. මෙයාට දෙවි කෙනෙක් තමයි කිව්වේ අනිත් කෙනා බුදුහරු හම්බෙන්නේ කියලා නේ. එතකොට ඒගොල්ලෝ යම් කිසි ආකාරයකට සෑහෙන මට්ටමක හිටපු අය. දැන් බුදුහාමුදුරන්ට පාරිදි හම්බුනේ බාහිරතරක් නෙමෙයි. තව කවුද මන්ද අසජි කියලා හවුරු කෙනෙක් හම්බෙලා තියෙනවා. සූත්‍ර පිටකේ තියෙනවා මේ අස ඒ කියන්නේ බුදුහාරු පින්නපාත යනකොට. එතකොට බුදුහාරු කිය මේ බණ කියන ලා නෙමෙයි. පින්නපාත යනවා. මොකද බාහිරට එන්නේ කිව්වේ ඔකට එක එක්කෙනා එක එක කතාවල් දාලා තියෙන මොකද දන්නවද? බාහිය දැන් මැරෙන හින්දා බණ කිව්වා. එහෙම එකක් නැහැ. දැන් ගුණාගේ යන කරුණු කතාවකේ පිළිරුම තියෙනවානේ. සිවුරෝ යන කිව්ලා කියලා. ඒක අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මොකද දන්නේ නැහැ. බුදුහාමුදුර කොහොමhari වටහාගෙන මේ ශක්තිය. යම් මේ මැරෙනව හින්දා දේශනා කරන්න වටහාගෙන මේ ශක්තිය නැත වැඩන්නේ නැන්නේ. එන අර තව එක්කෙනෙක් ආවා යට කියන්නේ. යට එහෙම කෙටි ධර්මයෙන් බෑ. යාට විස්තර කරලා කියන්න ඕන. එයා යම් කිසි විදිහකින් භාවනා කරා. ආනන්ද හාමුදුරුවෝයි සෝපාක පොඩි හාමුදුරුවෝයි තුල්ලපන්තක හාමුදුරුවෝ ගත්තා වෙනස් නේ. ආනන්ද හරු ධර්ම කොච්චර දන්නවද? ධර්ම පාඩ ගන්න. නමුත් බුදුහාමුදුරුවෝ එන්නකොට සෝවාන් වෙනවද? කුසල රජුත් හොඳට බාර දානවා. කුසල රජු නාලු සෝවාන් කමවත් නේ. නේ? ඒක නිසා මෙතනදී අපි තේරුම් ගන්න ඕන කරන දෙයක් තියෙන මොකද්ද? සාමාන්‍යයෙන් උගත්කම කියන එක එකක්. නේ? අර ප්‍රඥාව කියන එක ඊට වඩා වෙනස් දෙයක්. ප්‍රඥා ආලෝකයේ නිසා එයට පුළුවන් නම් ලෝභ දෝෂ මෝහ කියන මේවා මුල් වෙලා ඇතිවන උපක්ලේශ ධර්ම යටපත් කරගන්න නැති කරගන්න අනිතරයි බලාපොරොත්තු වෙන්නේ නේ. බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔය සමහරකට බණ අහනකොට මම දැකලා තියෙනවා ඔය YouTube එකේ එහෙම තමහර එක එක විදිහට වරද්දලා කියන අනුරුද්ධ හාමුදුරුවන්ට මොනවද මොනවද වගේ කිව්වා එක්කෙනෙක් අනුරුද්ධ හාමුදුරන්ට උනේ සරිතාවුත් එක්ක කියලා කියනවා ස්වාමීනි මට මෙච්චර මෙච්චර පුළුවන් මම මේ විද්‍යාඥාන පව ලබාගෙන තියෙනවා ධ්‍යාන පව ලබාගෙන තියෙනවා නම් මම රහත් වෙන්න බැරි. ඒකෝද කියන්නේ මොකද? වහන්සේ කියන එකම දේ තමයි අන්නේ මම ලබාගෙන තියෙනවා කියන්නේ මාන්නේ. නේ? ඒක නිසා සිවුමු දෙයක් අරයත් ඒ පාරමී ධර්ම සම්පූර්ණ කරලා තිබිච්ච නිසා උන්වහන්සේලාට පුළුවන් කමක් තිබුණා උප්පත්ති අවස්ථාවද වයසද ඒ වගේම ගැටලුවක්ුනේ නැහැ. නේ? ගැටලුවක්ුනේ නැහැ. ඒක නිසා මේ උගත්කම කියන එක එක ඒ සහජයෙන් ලැබෙනා වූ ප්‍රඥා ශක්තිය බුද්ධිය කියන එක තව එකක්. මේ දෙකේ වෙනස තමයි මම කියන්නේ. ඒක නිසා අපි කොයිටික හරි එමනම් අදත් පිටකොට සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා ඉදිරි නිරෝගී සම්පන්නිය